වැඩවර්ජනයක් දියත් කිරීම හේතු කොටගෙන ඇතිවෙච්ච මගී තදබදය තුළ දුම්රියට නගින්න ගිය මගියෙක් බෙම්මුල්ලෙදී මරණයට පත් වුණා. මීට කලින් දුම්රිය වර්ජනයනුත් තරුණයෙක් මරණයට පත් වුණා. දිගින් දිගටම මේ රටේ නිරාවුද අහිංසක මිනිස්සු මරමින් රටේ නීතියට අභියෝග කරමින් මෙවැනි හිතුවක්කාරී දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමෙන් වෘත්තීය තමිති ත්‍රස්තවාදයට හිස නමන්න ලංකාවේ ආණ්ඩුව සූදානම් නැහැ. ඒ නිසා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් පොදු මහජනතාවට අවශ්‍ය සේවාව සැපීම සඳහා දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස රජයේ ගැසට් පත්‍රයේ ගැසට් නිවේදනය මගින් ගැසට් කොට තිබියදී ඒ නීතියට විධායක ජනාධිපතිතුමාගේ නීතියට අවනත නැති බවට අභියෝග කරමින් ත්‍රස්තවාදීන් ලෙස හැසිරෙන්න ඉඩ දෙන්න කිසිම වෘත්තීය සමිතියකට පුළුවන් කමක් නැහැ. නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රටක වෘත්තීය තමිති ත්‍රස්තවාදයේ විසින් විධායකයට අභියෝග කරලා මේ රටේ ජනතාව පීඩාවට පත් කරන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි පවතින නීතිමය විධිවිධාන අනුව වර්ජනය කරනු ලැබූ වැඩට ආපු නැති සේවය වර්ජනය කළ සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සේවය හැරගියා ලෙස අද දිනේ ලේකම්වරයා දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා විසින් ඔවුන් සේවයෙන් ඉවත් කිරීමේ නිවේදනය නිකුත් කරනවා ලිඛිතව. අපි ස්තුතිවන්ත වෙනවා දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරු ඇතුළු අනිත් ලංකාඩුවේ දුම්රිය සේවයේ සියලුම සේවකයන් මේ දුෂ්කර අවස්ථාවේදී ජනතාව පීඩාවට පත් නොකොට මේ සේවය පවත්වාගෙන යාම සඳහා දුම්රිය රියදුර සංඝන් සහ ගාඩ්වරුන්ගේ සංඝන් ඇතුළු දුම්රියේ සමස්ත සේවකයන්ට රටේ ජනතාව වෙනුවෙන් අපේ ගෞරවය පිරිනමන මේ ඇතිවන අපහසුතාවය පිළිබඳ ජනතාවගේ විශේෂ අමාත්‍යවරයා වශයෙන් මම සභාවේ ඉල්ලා සිටිනවා. මොකද රජයකට අභියෝග එල්ල කරමින් මේ රටේ නීතියට පරිබාහිරව ක්‍රියා කරන මේ වගේ පිරිසකට නායකත්වය දෙන්න ලැබීම ගැන මම කනගාටු වෙනවා.